ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශක ආනන්ද වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිලිසරණක් වේවා සංගරත්නී අදිෂ්ඨාන ශක්තිය පිලිසරණක් වේවා කෝටි ලක්ෂයක් වැඩ සිටින සියලුම ආර්යයන් වහන්සේලා ගනුග්‍රහය ලැබේවා සියලුම සත්පුරුෂයන් වහන්සේලා ගනුග්‍රහය ලැබේවා සියලුම ශාසන ආරක්ෂකයන් වහන්සේලා ගනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මයේ අවබෝධ කරගින උතුම් චතුරාර්ය සත්‍ය ධර්මියම අවබෝධ කරගනිත්වා සාදු 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 ධර්ම ශ්‍රවණා බිලාසි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි අදත් මේ පින්වත් හැම දිනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නයි මේ ශ්‍රාවක පින්වත් පිරිස බලාපොරොත්තු වන්නේ අදමි උතුම්ම සද්ධර්ම දේශනාව
මුළු මහත් ලෝකයා කිරිහිම ශ්‍රවණය කරවන්නට ධර්ම දානමේ පින්කම සඳහා සම්බන්ධ වෙලා කටයුතු කරනු ලබන්නේ අලව්ව බුජ්ජමුව පහළ බුජ්ජමුව ලිපිණී පදිංචි GAK දිස්නා ශ්‍රියංජනි මහත්මිය ඇතුළු පෞලේ පින්වන්ත පිරිස අපි ඒ පින්වත් හැම දිනාටම ධර්මානුශාසනාව අවසානයේ පින් අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් මේ උතුම් සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ශ්‍රවණය කරන මේ ශ්‍රාවක පින්වත් පිරිස දන්නවා අද සාකච්ඡා කරන කාරණාව කුමක්ද කියලා භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනෙ වසර 25ක් භාග්‍යවතුන් වහන්සේගේ සෙවණැල්ලමින් භාග්‍යවතුන් වහන්සේගේ ළඟ වැඩ හිටපු අපි මේ දේශනා කරන ධර්මය කටපාඩමින් රැගෙන එන්නට මුලපිරු මේ සම්බුද්ධ ශාසනෙ මිනි පහනක් බඳු ආනන්ද මහරහතන් වහන්සේගේ කතා වස්තුවයි අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන යන්නේ ආනන්ද මහරහතන් වහන්සේ කියලා කියන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුළ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයට මහා ශාසනික සේවයක් කරපු උතුමන් වහන්සේ නම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ විදියටම කටපාඩම් කරගෙන අනාගත පරම්පරාව වෙනුවෙන් දායාද කරන්නට මුලපිරු මහතෙරුන් වහන්සේ නම අපි උන්වහන්සේ පිළිබඳව දේශනාවල් දෙකක් පසුගිය සති දෙකේ අපි සාකච්ඡා කළා ආනන්ද මහරහතන් වහන්සේ අග්‍රස්ථාන පහකින් යුක්තයි එවන් අග්‍රස්ථාන පහක් ලබමින් මේ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක තනතුරු ලබන්නට උන්වහන්සේ පෙර පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පාරමිතා පිරුවේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ සහෝදරය වෙලයි උන්වහන්සේ සුමන කුමාරයා නමින් උපන්නේ පිය රජතුමා විසින් රාජ්‍යයක් මේ සුමන කුමාරයාට පාලනය කරන්නට අවසර දුන්නා සුමන කුමාරයා රාජ්‍යය කරන ඒ ප්‍රදේශයේ ඇතිවෙච්ච එක්තරා කැරැල්ලක් මර්ධනය කරලා ඒ ප්‍රාන්තයේ බේරාගත්තු නිසා පිය රජතුමා විසින් සුමන කුමාරයාට වරයක් දුන්නා සුමන කුමාරී ඉල්ලපු වරේ මොකද්ද තුන් මාසයක් පදුමුත්තර භාග්‍යතුන් වහන්සේට උපස්ථානයක් කරන අවසරය ඉල්ලුවා මුලින් අකමැති වුණත් මහරජතුමා පසුව කැමැති වෙන්නේ සිද්ධ වෙලා කුමාරට කියනවා මම අවසර දුන්නත් භාග්‍යතුන් වහන්සේගේ අවසරයක් ලැබෙයිද කියලා කවුද දන්නේ සුමන කුමාරයා කියනවා පිය රජතුමනි භාග්‍යවතුන් වහන්සේගේ අවසරය මම ගන්නා සුමන කුමාරයා පදුමුත්තර භාග්‍යතුන් වහන්සේ වැඩ ඉනි විහාරට ගිහිල්ලා පදුමුත්තර භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන අවසරයක් ඉල්ලනවා භික්ෂුන් වහන්සේලා සීපත් කරනවා කුමාරයාණනි මේ විලාවේ අවේලාවේ මේ මොහොතේ බුදුහාමුදුරු මුණ ගැහෙන්න බෑ හැබැයි සුමන කුමාරයා දන්නවා මේ මොහොතේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න කාටවත් බැරි වුණත් කවුරු හරි කෙනෙක් ඇති එතකොට ඒ කාරණා විමසද්දි කියනවා කුමාරයාණෙනි
සුමන නම් උපස්ථායකයන් වහන්සේට විතරයි මේ විලය බුදුහාමුදුරු මුණ ගැහෙන්න පුළුවන්. ඉන් අනතුරුව සුමන කුමාරයා සුමන තෙරුන් වහන්සේ මුණ ගැහිලා කාරණාව සිහිපත් කරාම සුමන තෙරුන් වහන්සේ ප්‍රාතිහාරයක් පාමින් භාග්‍යතුන් වහන්සේගේ ගන්ධ කුටියට පිවිසිලා භාග්‍යතුන් වහන්සේට ආරාධනාව කරලා නැවතත් ප්‍රාතිහාරයක් පාමින් පොළොව යටින් සුමන කුමාරයාගේ ළඟින් මතු වෙනවා. මේ ආශ්චර්ය දෙකපු සුමන කුමාරයාට සුමන තෙරුන් වහන්සේ පිළිබඳව යම් ඇල්මක් ඇති වෙනවා. භාග්‍යතුන් වහන්සේ කුටියෙන් පිවිසිලා සුමන කුමාරයාගේ ළඟට ඇවිල්ලා මොලින් පිළිසඳර කතාවක නිරත වෙනවා. ඒ වෙලාවේ සුමන කුමාරයා අහනවා, ස්වාමීනි, සුමන තෙරුන් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනයේ ඔබ වහන්සේට අතිශීම සමීප තෙරුන් වහන්සේ නමක් නේද කියලා. භාග්‍යතුන් වහන්සේ කාරණාව සිහිපත් කරාම ඔව් කියලා සුමන කුමාරය අහනවා, ස්වාමීනි, යම් බුද්ධ ශාසනයක මේ තෙරුන් වහන්සේ බඳු තෙරුන් වහන්සේ නමක් වෙන්න නම් මොන වගේ පින්කම් කරන්න ඕනද? සුමන තෙරුන් වහන්සේට මේ ඵලය ලැබුණේ මේ தත්ත්වය ඔබ වහන්සේට බොහෝම සමීප තෙරුන් වහන්සේ නමක් බවට පත් වෙන්න පුළුවන් කමක් ලැබුණේ මොන පිනක් කළාද? පින්වත් මේ කතාව, මේ සංවාදය අපට හොඳින් දැනෙන්න ඕන. හැබැයි දැනින්නේ බුදුරජාණන් වහන්සේ කවුරුන්ද කියන වග වැටහෙන කෙනෙකුට විතරයි කියලා මට හිතෙන්නේ. එයි මං එහෙම කරුණක් සිහිපත් කළේ. පින්වත්නි, ඔබ හිතන්න මේ ලෝකෙම බලවත් රජෙක් ඉන්නවා. ලෝකයේටම බලය පතරන්න පුළුවන් බලවත් රජෙක්. ඒ රජතුමා මොන ගෙහෙන්න කෙනෙකුට යන්න පින්වතුනි කොයිතරම් අවසර ඕනද? සිතූ සිතූ වෙලාවට ගිහිලා හම්බෙන්න බෑ. පින්වත්නි, එවැනි රජ කෙනෙකුගේ ළඟට වෙලා කැමති වෙලාවට රජතුමාගේ ළඟට යන්න, කැමති වෙලාවට රජතුමාට කතා කරන්න, කැමති වෙලාවට රජතුමාව මුණ ගැහෙන්න යමෙකුට එහෙම අවසර තියෙනවා නම් ඒක සැබෑවටම පිනක් නිසා ලැබිච්ච දෙයක්. පින්වත්නි, මං ඔය මට්ටම සඳහන් කළේ මේ සුමන කුමාරයාට ඇති වෙච්ච හැඟීම මොකද්ද කියලා පින්වත් ඔබට වටහලා දෙන්න. භාග්‍යවතුන් වහන්සේ නමක් කියලා කියන්නේ රටක රජ කෙනෙක් නෙමෙයි, මේ පෘථුවියටම අධිපති රජුත් නෙමෙයි, රාජාති රාජා රජවුණු රජවරුන් අතර ගත්තොත් රජී, දේවාති දේව දෙවියන් අතර ගත්තොත් ඉහළම ස්ථානයේ ඉන්න දෙවිය තමයි භාග්‍යතුන් වහන්සේ, බ්‍රහ්මාති බ්‍රහ්ම බ්‍රහ්ම පිරිස අතර ගත්තොත් ඉහළින්ම වැඩි ඉන්න බ්‍රහ්මයා තමයි භාග්‍යතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේව සමකරන්ඩ මෙලොව තමත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කරෙන්න වෙන කාටවත් බෑ. අභි භවනට්ටින තථාගතෝ හෝති කියලා භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව සඳහන් කරදි කියන්නේ මේ විශ්ව ධාතුවේ සෑම සත්වෙක්ම අභිභවනය කරමින් සියල්ලෝම යට කරමින් ඉහළින්ම වැඩ ඉන්න
සාස්ත්‍රවරයන් වහන්සේ නමක් තමයි භාග්‍යවතුන් වහන්සේ කියලා කියන්නේ. පින්වත්නි සුමන කුමාරයා භාග්‍යවතුන් වහන්සේගේ මට්ටම පිළිබඳව යම් ප්‍රමාණයක් හරි දන්නවා. එනිසයි සුමන කුමාරයා දන් අහන්නේ භාග්‍යවතුන් වහන්සේගෙන් ස්වාමීනි මේ තෙරුන් වහන්සේට මේ තත්ත්වයේ ලැබුණේ කුමන පිනක් කළද? මොකද සුමන කුමාරයාට අතිශයම පැහැදීමක් ඇති වුණා මේ තෙරුන් වහන්සේට විතරක් බුදුරජාණන් වහන්සේ අවේලාවිත් මුණ ගැහෙන අවසර තියෙන එක පිළිබඳව. අපි ගිය සතිය දේශනාව එතනින් අවසන් කරා. අද අපි බලමු භාග්‍යවතුන් වහන්සේ කුමාරයාට මොන වගේ පිළිතුරක් දෙවිද කියලා. භාග්‍යවතුන් වහන්සේ කියනවා දානං දත්වා සීලං සමාදෙයිත්වා උපෝසත කම්මං කත්වා කුමාරාති. කුමාරයාණනි මේ තෙරුන් වහන්සේ පෙර හොඳින් දන් දීලා සිල් රැකලා උපෝසත කර්මී කරලා තමයි මෙවැනි සමීප භික්ෂුවක් බවට පත් වුණේ. මේක අහපු සුමන කුමාරයා භාග්‍යතුන් වහන්සේ ඉදිරිපිට කියනවා භගවා අහං තීරෝ විය ස්වාමීනි මමද මේ තෙරුන් වහන්සේ වගේ බුද්ධ ශාසනී වල්ලබෝ හෝතුකාමෝ යම් බුද්ධ ශාසනීක යම් භාග්‍යතුන් වහන්සේ නමකට සමීප භික්ෂුවක් වෙන්න කැමති. ස්වාමීනි නිසා සේ මයිහං බික්කං අදිවාසේ තාති. ස්වාමීනි හෙට දවසේ මාගේ දානීය පිළිගන්නා සීක්වා කියලා භාග්‍යතුන් වහන්සේ ආරාධනාවක් කරනවා. භාග්‍යතුන් වහන්සේ හිදි නිශ්ශබ්ද වෙනවා. නිශ්ශබ්ද වෙනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සුමන කුමාරයාගේ ආරාධනාව බාරගත්ත කියන එකයි. නිහඬතාවය කියලා කියන්නේ පිඟත් මේ ආර්ය පරම්පරාවේ යමක් අනුමත කරන ක්‍රමවේදී. දැන් අද කෙනෙක් යමක් අනුමත කරනවා කියලා නිහඬ වුණු ඒකින් පිඟවත්නි ඒ නිහඬතාවය කෙනෙකුට හිතෙන්න පුළුවන් වැරදි අදහසක්. පිඟතුනි ආර්ය පරම්පරාවේ යමෙක් නිහඬ වෙනවා කියලා කියන්නේ ඒක අනුමත කරා කියන එකයි. උසස් ප්‍රඥාවන්තයින් අතර යමක් පිළිගන්න ස්වභාවය. පිංගතුනි මේ කාරණාවත් මං හිතනවා තේරුම් ගන්න වටින කරුණක් කියලා. දැන් අද සමහර වෙලාවට බොහෝ දිනෙක යම් වරදක් දැක්කොත් නිහඬ වෙනවා. පිඟතුනේ නිහඬ වුණා කියලා කෙනෙක් අනුමත කරා කියන එකයි. වරදක් දැක්කොත් වරද දුටු මොහොතේ වරද පෙන්වලා දෙන්න උත්සාහ කරන්න ඕන. නමුත් අද කාලේ ගොඩක් වෙලාවට ඒක පේනව හරි අඩුයි. හැබැයි යමෙක් වරදක් කරද්දී ඒ වරද අනුමත කළොත් තමනුත් ඒ අකුසල කර්මයට දායාද වෙනවා. කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ශාසනේ
එක්තරා සිටුවරේක් තමන්ගේ බිරිඳත් එක්ක කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා හදන චෛත්‍ය හදන ස්ථානයට ගැල් පුරෝගෙන ආහාර අරගෙන ගියා. එහෙම යනකොට බිරිඳ දකින්නම එක්තරා තෙරුන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. ස්වාමියට කතා කරලා කියනවා අර තෙරුන් වහන්සේට දාන ටිකක් පූජා කරමු. සිටුවරිය තෙරුන් වහන්සේගේ පසුපසින් ගිහිල්ලා තෙරුන් වහන්සේගෙන් පාත්‍රය ඉල්ලගෙන දාන ටිකක් පාත්‍රයට දාලා තෙරුන් වහන්සේට ගිහිල්ලා පූජා කරනවා. සිටුවරේ ප්‍රාර්ථනා කරනවා ස්වාමීනි ඔබ වහන්සේ යම් ඵලයක් ධර්ම රසයක් ලැබුවා නම් ඒ රසය මටත් ලැබේවා. උන්වහන්සේ රහත් වෙලා නම් ඒ රහත් ඵලේ Tamanටත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. තෙරුන් වහන්සේ කාරණාව අනුමත කරන සිනහාවක් පහල කරා. මොකද දකින්ව ඉෂ්ට වෙනවද කියලා ඉෂ්ට වෙන බව දැකලා සිනහව පහල කළා. සිටු දිනේ දැන් ඈත ඉන්නේ. සිටු දිනිය සිටුවරය ළඟට ආවයින් පස්සේද කියනවා ස්වාමීනි මට නම් ඒ තෙරුන් වහන්සේව පෙන්නුනේ හරියට නැට්ටුකාරෙක් වගේ කියලා. උතර හිනා වෙච්ච නිසා ඒ විලාවේ සිටුවරය මොකද කළේ? එසේය සොඳුරිය කියලා කාරණාව අනුමත කළා. එයින් පස්සේ මෙරිලා දිව්‍ය මනුෂ්‍ය සැප විඳලා අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ මේ දෙන්නම උපන්නා. බිරිඳ නටන කුලයක ඉපදුනා. සිටුවරයා සිටු කුලයක ඉපදුනා. දවසක් අර කාන්තාව නටන නැටුමක් දිහා බලලා සිටුවරයට ආසාවක් ඇති වෙලා සිටුවරය සිටු සම්පත්තත් හැරලා අර නටන කුලයේ ගිල පදිංචි වුණා. පස්සේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මදේශනාවක් අහලා රහත් වෙලා දෙන්නම සසරින් එතර වෙනවා. නමුත් පින්වතුනි එතනදි සඳහන් කරනවා සිටු දියණියට නටන කුලයේ ඉපදෙන්න උනේත් සිටුවරයාට පස්සේ කාලේ ඒ නටන කුලයට එකතු වෙන්න උනේත් අර කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනීයදී කරගත්තු අකුසල කර්ම නිසා කියලා. මේ කතාවේ විශේෂත්වය තමයි යමෙක් පවක් කරද්දී ඒ පව අනුමත කළොත් සිනහ වෙලා හෝ නිහඬ වෙලා හිටීමෙන් වෙන්නේ කනුමත කරා කියන එකයි. ඒ නිසා යමෙක් වරදක් දැක්කොත් මෛත්‍රී සහගතව කරුණාවේ ඒ වරද පෙන්වල දෙන්න. නැවත නැවත කරනවා නම් නැවත නැවත පෙන්වලා දෙන්න. මොකද ඒ කිනා ඒ වරදී මුදවලා නිවැරදි මාවතකට ගන්න එක තමයි සත්පුරුෂ කල්යාණ මිත්‍රිකුගේ යුතුයකම. ඒ කිනාට වරද කරලා අවීචි කොයිතරම් කාලයක් පැහැින්න වේද? එහෙම හිතලා වැරදි පෙන්වල දෙන්න පුළුවන් තරම් උනන්දු වෙන්න. හැබැයි වරදක් පෙන්වල දෙනකොට මෛත්‍රිය කරුණාව සුදුසු වෙලාව මේව පිළිබඳවත් පින්වත් සැලකිලිමත් වෙන්නට ඕන. කින්ති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් වරදක් කරද්දී ඒ වරද අපි කොහොමද පෙන්වල දෙන්න ඕන කියලා. කාරණාවල් පහක් භාග්‍යතුන් වහන්සේ එතනදී
දේශනා කරනවා කෙනෙකුට වරදක් පෙන්වලා දෙනකොට ඒ වරද පෙන්වලා දෙන්න ඕන ආකාරය පිළිබඳව දැන් මම මේ කාරණාව අමතර කරුණක් හිතට මත සිහිපත් කළේ මේ ස්ථානයේ බොහොම වටින ස්ථානයක් නිසා භාග්‍යතුන් වහන්සේ සුමන කුමාරයා ආරාධනා කරාම සුමන කුමාරට කියන සුමන කුමාරයාගේ ආරාධනාව බාරගත්තා කොහොමද බාරගත්තේ නිහඬ වෙලා භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ලබාගෙන සුමන කුමාරයා තමන් වාසය කරන ස්ථානයට ගිහිල්ලා පින්තුනි සියලු රාත්‍රියේහි කඳවුරු බැඳගෙන සුමන කුමාරයා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නියට එක දවසක් නෙවෙයි දින 7ක් එක දිගට දන් දෙනවා දන් දීලා 7 වෙනි දවසේදී භාග්‍යතුන් වහන්සේගේ ළඟට ගිහිල්ලා මෙහිම ආරාධනාවක් කරනවා ස්වාමීනි මම පිය රජතුමාගේ ළඟදී ඔබ වහන්සේට වස්තු මාසයක් උපස්ථාන කරන අවසරයක් ලබා ගත්තා මට ස්වාමීනි හිම වරයක් දැන් ලැබිලා තියෙන්නේ මේක පිය රජතුමාගෙන් ලැබිච්ච දුර්ලභ අවස්ථාවක් ස්වාමීනි මට අනුකම්පා කරන සේක්වා තවත් සිව් මාසයකින් එළබෙන වස්තු මාසයේදී ඔබ වහන්සේට උපස්ථානයක් කරන්න මට අවසර දෙන සේක්වා කියලා භාග්‍යතුන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා භාග්‍යතුන් වහන්සේ නෝන්නේ විහවල බලනවා මොහොත මට උපස්ථාන කරා කියලා සසරට ප්‍රයෝජනයක් තියෙනවාද එතකොට දකින්නවා මට උපස්ථාන කිරීමෙන් මොහු සංසාරේ උසස් ස්ථානයකට ගමන් කරනවා ඒ නිසා මොහුට අනුග්‍රහයක් කරන්න ඕනේ කියලා හිතලා භාග්‍යතුන් වහන්සේ අවසර දෙනවා ලද අවසරයත් එක්කම සිහිපත් කරනවා සුඤ්ඤාගාරේකෝ රාජකුමාර තථාගත අබිරමන්ති කුමාරයාට දැනගන්න ලැබුණා භාග්‍යවතුන් වහන්සේලා වාසය කරන්න කැමති විවේක ස්ථානවල කියලා. එනිසා සුමන කුමාරයා භාග්‍යතුන් වහන්සේට කියනවා අඤ්ඤාතං භගවා අඤ්ඤාතං සුගතා. සුගතයාණන් වහන්සේ මට තේරුණා භාග්‍යවතුන් වහන්සේ මට තේරුණා. අහං බන්තේ පොරිමතරං ගන්ත්වා විහාරං කාරේමි ස්වාමීනි මම පළමුවෙන්ම විහාරයක් කරන්නෙමි කියලා භාග්‍යතුන් වහන්සේට පොරොන්දු වෙනවා. සුමන කුමාරයා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පිරයිතුමාගේ ළඟට ගිහිල්ලා පිරයිතුමාටත් කාරණාව නැවතත් මතක් කරලා සුමන කුමාරයා භාග්‍යවතුන් වහන්සේට විහාරයක් කරවන්නට සුදුසු ස්ථානයක් හොයනවා. සුමන කුමාරයා හොයාගෙන හොයාගෙන යනවා බුදුරජාණන් වහන්සේට විවේකීව වාසය කරන්න පුළුවන් සුදුසු භූමිය. සුමන කුමාරයා හොයාගෙන හොයාගෙන යනකොට යොදුන් 120ක් දුරින් රජතුමාගේ මාලිගාවේ ඉඳලා
භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැන ඉඳලා යොදුන් 120ක් දුරින් සෝබන කියන එක්තරා ගෘහපතියෙකුට අයිති උද්‍යානයක් දකිනවා. සෝබන කුමාරයාට මේ උද්‍යානය පිළිබඳව ලොකු ආසාවක් ඇති වෙනවා. සුමන කුමාරයා සෝබන ගෘහපතියගේ ළඟට ගිහිල්ලා කහවණු ලක්ෂයක් දීලා අර උද්‍යානයේ මිලට ගන්නවා. කහවණු ලක්ෂයක් කියලා කියන්නේ පින්වත්නි අතිවිශාල මුදලක්. එක කහවණුවක වටිනකම රත්තරන් බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ලොකු මුදලක්. විශාල මුදලක් දීලා කහවණු ලක්ෂයක් මිලට ගන්නවා. ඊළඟට තවත් කහවණු ලක්ෂයක් වියදම් කරලා විහාරයක් හදනවා. විහාරයක් හදනවා කියලා කිව්වට පින්වත්නි අද අපි හිතන මට්ටමේ මේ විහාරයක් නෙවෙයි මේ සුමන කුමාරයා උද්‍යානේ හදන්නේ. පිංගුතරි විහාරයක් කියලා කියන්නේ මෙතන සදහන් කරනවා බුදුරජාණන් වහන්සේට දහවලට වාසය කරන්න සුදුසු වෙනම ස්ථාන තියෙනවා. දානීය වලදන්න සමාපත්තියෙන් වැඩ ඉන්න ධර්ම දේශනා පවත්වන්න මෙන්න මෙහෙම වෙන වෙනම ස්ථාන තියෙනවා. ඊළඟට රාත්‍රී කාලයේදී ගත කරන වෙනම ස්ථාන තියෙනවා. පින්වත්නි මේ හැම ස්ථානයක් පිළිබඳවම විහාරයක් හදන කෙනෙක් සැලකිලිමත් වෙන්නට ඕන. සුමන කුමාරයා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ලක්ෂයක් මහරහතන් වහන්සේලාට වැඩ ඉන්න විහාරේ කොයි පිංගුතුරි මේ හදන්නේ. හැබැයි මේක ටිකක් කෙනෙකුට හිතෙන්න පුළුවන් ආශ්චර්යය කියලා. ආශ්චර්ය මේ කාරණාවටත් වඩා ඊළඟට සිදුවෙන කාරණාව. ඒ තමයි සුමන කුමාරයා සෝබන ගෘහපතියාට අයිති උද්‍යානයේ බුද්ධ ප්‍රමුඛ සංඝරත්නියට වැඩ ඉන්න විහාරයක් හදන අතර භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න ස්ථානයේ ඉඳලා සෝබන ගෘහපතියාට අයිති උද්‍යානයට යොදුන් 120ක් තියෙනවා. පිංගුතුනි බුදුරජාණන් වහන්සේ නමක් සාමාන්‍යයෙන් පයින් වැඩම කරද්දී දවසකට වැඩම කරන්නේ එක යොදුනයි. එතකොට භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න තැන ඉඳලා උද්‍යානයට යොදුන් 120ක් තියෙනවා. සුමන කුමාරයා එක යොදුනකට එක විහාර ගානේ විහාර 120ක් අතර මාර්ගයේහි කුමාරයා හදනවා. එතකොට ඒ හදන්නේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන ලක්ෂයක් තෙරුන් වහන්සේලාට. කෙනෙකුට මේ කාරණාව තරමක් අතිශයෝක්ති කාරණාවක් වෙන්න පුළුවන්. ඇයි කොහොමද මෙහෙම දෙයක් සිව් මාසෙකින් කරන්නේ? පිංගුතුනි අතීත සමාජවල පින් තියෙන කාලවල මිනිසුන්ගේ තිබිච්ච ප්‍රඥාව ගැන
අපි ප්‍රඥාවට පිංගුතනි වැටෙහින්නේ නේ මම මේ පිංගුතුන්ට දැනෙන කරුණක් මේ කාලේ සිහිපත් කරන්න පසුගිය කාලේ අපි දැක්ක දරුණු වසංගතයක් නිසා ලෝකෙම පීඩාවට පත් වුණා මේ වසංගතයේ මූල ආරම්භය වුණේ චීනයේ චීනයේ මේ වසංගතේ ව්‍යාප්ත වෙද්දී මේ පිටුතර මතක ඇති චීන රටේ දහස් ගානකට ඉන්න පුළුවන් රෝහලක් දින කිහිපයකින් හදනවා දින කිහිපයකින් සියලු පහසුකම් සහිත රෝහලක් හදනවා එතකොට ඔබ හිතන්නේ දහස් ගානකට ඉන්න පුළුවන් රෝහලක් හදන්න පුළුවන් බැරි නෑ කෙනෙකුට හිතෙන්න පුළුවන් චීන රටට ඒක හිම කරන්න පුළුවන් වුණාට තව පිරිසකට බෑ කියලා නමුත් අපේ රටේ විරෝධාර රණි විරුවන් අපට මතකයි එවැනි අභියෝග බාරගෙන ඉෂ්ට කළා දින කිහිපයකින් රෝහල් හදලා රෝහල් වලට බාර දුන්නා මම මේ උදාහරණය සඳහන් කළේ ඔබට එවැනි දෙයක් මේ ලෝකේ කරන්න පුළුවන් කියන කඟවන්න එහෙනම් මේ සුමන කුමාරය කියලා කියන්නේ මේ පෘථුවියටම අධිපති රජෙක් වෙච්ච රජතුමෙකුගේ පුතේ ඉතින් එවැනි පුතෙකුට භෞතික සම්පත් පිරිස් බලය ධනය මේවෙන් අඩුපාඩුවක් නේ එනිසා එක තැනකට එක පන්සලක් හදන්න ලක්ෂ 5ක් විනොත් මිනිසුන් යොදවන්න පුළුවන් සිව් මාසිකින් මේ හැම ස්ථානයක්ම සකස් කරලා බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට පූජා කරන්න මේ කුමාරයට බැරි කමක් නෑ එනිසා මේ කරුණ පිළිබඳව තමන්ට දැනෙන නුවණින් හිතන්න කල්පනා කරන්න එපා මොකද ලෝකෙ හැම දෙයක් කරන්න පුළුවන් එනිසා සුමන කුමාරයා භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට යොදුන් 120ක් දුර ප්‍රමාණයේ විහාර 120ක් සකස් කරා සෝබණ නම් උද්‍යානයේ සිව් මාසයක් වස්තුන් මාසෙම වැඩ ඉන්න පන්සලක් නිර්මාණය කළා සියලු කටයුතු අවසන් කරලා පීරයිතුමාට පණිවිඩයක් යවනවා නිට්ටිතං මයිහං කිච්ඡං සත්තාරං පහීනතා පීරයිතුමනි මාගේ කාර්ය අවසන් ශාස්ත්‍රුන් වහන්සේ වැඩමවන්න පීරජිතුමත් භාග්‍යතුන් වහන්සේගේ ළඟට ගිහිල්ලා නිකම් මතක් කරේනේ භාග්‍යතුන් හන්සිට ගිහිලා පළමු කොට දානෙකට ආරාධනා කරා භාග්‍යතුන් හන්සිට දන් දීලා ඉවර වෙලා භාග්‍යතුන් හන්සිට මතක් කරනවා භගවා සුමනස්ස කිච්ඡං නිට්ඨිතං ස්වාමීනි සුමන කුමාරයාගේ කාර්යභාරය අවසන් තුම්හා කංගමණං පච්චසාසීතති ස්වාමීනි ඔබ වහන්සේගේ පැමිණීම බලාපොරොත්තු වෙමින් සිටී දැන් ඊතලෙදිත් බලන්න හයිතුමා කිව්වේ නෑ ස්වාමීනි ඔබ වහන්සේ වෙනුවෙන් කරලා තියෙන වැඩ ටික අවසන් ස්වාමීනි ඔබ වහන්සේ ඉනන් දැන් වැඩම කරන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේට නියෝග පනවනවා කියන එක
හොඳ දෙයක් නෙමෙයි. දැන් අපි භාග්‍යතුන් හන්සේට දානෙ පිළිගන්නනවා. භාග්‍යතුන් හන්සේට දානෙ පිළිගන්වලා අපි ආරාධනා කරන්න හොඳනේ ස්වාමීනි ඔබ හන්සේ දානෙ වලදන්න. මොකද නියෝග කරන එක හොඳ දෙයක් නෙමෙයි. අපි දන්වන්න ඕන ස්වාමීනි ඔබ වහන්සේ වෙනුවෙන් සකස් කරපු දානීය අපි ඔබ වහන්සේට පූජා කරමි අප කෙරෙහි අනුකම්පාවෙන් මේ සියලු දානියන් පිළිගන්නාසේක්වා කියලා තමයි කියන්න ඕන. පිළි අරගන්න කියලා කියන්න පුළුවා. හැබැයි ස්වාමීනි වල දන්න ස්වාමීනි මේ සිවුර පෙරවන්න ස්වාමීනි දැන් අසවල ස්ථාන්ට වැඩම කරන්න ඒක හොඳ දේවල් නෙමෙයි. එනිසා රජතුමා භාග්‍යතුන් වහන්සේට සිහිපත් කරන්නේ ස්වාමීනි සුමන කුමාරයාගේ කටයුතු අවසන් ඔබ වහන්සේගේ පැමිණීම සුමන කුමාරයා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකොට භාග්‍යතුන් වහන්සේට තමයි තීරණය කරන අවසර දෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ආරාධනාව බහරගෙන ලක්ෂයක් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන 120 යොදුනක් විහාරයන්වල වැඩවාසය කරමින් සිව් මාසයකට පස්සේ භාග්‍යතුන් වහන්සේ සුමන කුමාරයා හදපු සෝබන ගෘහපතියාට අයිති උද්‍යානයේ සකස් කරලා තිබෙන විහාරයට වැඩම කරනවා. භාග්‍යතුන් හන්සේ වැඩම කරපු බව ආසා කුමාරයා සුවඳින් මලින් පොදු පූජා පවත්වමි භාග්‍යතුන් හන්සේ වඩම්වාගෙන ඇවිල්ලා මෙහෙම ගාථාවක් කියනවා. සත සහස්සේන මේ කීතං සත සහස්සේන මාපිතං ලක්ෂයක් වියදම් කරලා මිලට අරගෙන ලක්ෂයක් වියදම් කරලා නිර්මාණය කරන ලද සෝබණං නාම උයානං පටිග්ගන්හ මහමුනි මහා මුනිంద్రයාණන් වහන්සේ සෝබණ නම් මේ උද්‍යානය ඔබ වහන්සේ පිළිගන්නාසේක්වා කියලා ආරාධනාවක් කරනවා. භාග්‍යතුන් වහන්සේ ඒ විදියට සුමන කුමාරයා විසින් සකස් කරන ලද මේ විහාරය උන්වහන්සේ බාර ගන්නවා. බාරගෙන වස් එළඹෙන දවසේ වස් ආරාධනා කරලා එතෙන් පටන් තමන්ගේ අඹදරුවන්ටයි අමාත්‍යවරුන්ටයි අඬගහල සුමන කුමාරයන් නියෝගයක් දෙනවා. ශාස්ත්‍රුන් වහන්සේ බොහෝ දුර ඉඳලා අපි ළඟට පැමිණලා ඉන්නේ. ඔබලා මේ භාග්‍යවතුන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන භික්ෂුන් වහන්සේලාට උපස්ථානයක් කරන්න. මේක නුඹලාට සුදුසු අවස්ථාවක්. සුමන කුමාරයා සියලු දෙනාට මේ කාරණාව ආරාධනා කරනවා. ආරාධනා කරලා සුමන කුමාරයා මෙන්න මෙහෙම තීරණයකට එනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේලා මේ තරම් උසස් ලෙස නිර්මාණය කරලා තිබුණත් මේ විහිර විහාර මේ තරම් සැප පහසුකම් තිබුණත් බුදුවරු නම් කවදාවත් ප්‍රතිවිත අවධානය යොමු කරන්නේ නැහැ. මේ තරම් දේවල් තිබුණත්
මට මේ තරම් සැපසහිත විහාරයක් තියෙනවා බොහෝ රසවත් ආහාර පාන ලැබෙනවා රජ කෙනෙකුගේ පුතුකී මට උපස්ථාන කරන්නේ භාග්‍යතුන් හසලා කවදාවත් එහෙම ඇසියමු කරන්නේ නෑ ප්‍රතිවලට සුමන කුමාරය කල්පනා කරනවා මෙහිම භාග්‍යවතුන් වහන්සේලා වැඩිපුරම සිතියොමු කරන්නේ ප්‍රතිපදාවට එනිසා මමත් අද පටන් තුන් මාසයක් වස්ත්‍ර දෙකක් පමණක් ඇඳගෙන දසසිල් සමාදන් වෙලා බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ වාසය කරනෝ වගේ මමත් පාටිහාරිය පක්ෂයේ සීල ආරක්ෂා කරමින් වැඩ ඉන්නවා මොකද මේ ප්‍රාතිහාරිය පක්ෂයේ සීලය කියලා කියන්නේ ප්‍රාතිහාරිය පක්ෂයේ සීලය කියලා කියන්නේ පින්වත්නි බොහොම විශේෂ සීලය තුන් මාසයක් පුරාවටම රකින්න සීලය අපි ඒ සීලේ විස්තරය පිළිබඳව මොකද්ද මේ ප්‍රාතිහාරේ පක්ෂී සීලය කියලා කියන්නේ කියන කාරණාව අපි ලබන සතිය දේශනාවේදී සාකච්ඡා කරමු මොකද ඒ කාරණාව ඒ තරමටම විශේෂයි මොකද මේ ප්‍රාතිහාරේ පක්ෂී සීලය කියලා කියන්නේ කියලා අපි කාල වේලාව අරගෙන මේ දේශනාව විස්තරාත්මකව සාකච්ඡා කරමු. එතකොට තමයි මේ කාරණාවේ තිබෙන ගැඹුර යම් ධර්ම කාරණාවක තිබෙන විචිත්‍ර බව ඒ ධර්ම කාරණාව නිමනට උපකාරයක් වෙන විදියට අපට වටහා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙමනම් ලබන සතිය දේශනාවේ ඒ කාරණාව සාකච්ඡා කිරීමේ අරමුණින් අදට කාල වේලාව අවසන් වෙලා තිබෙන නිසා අපි මේ දේශනාව මෙතකින් නිමවටපත් කරනවා. හොඳ එහෙමනම් අපි අද මේ උතුම් සද්ධර්ම දේශනාව දේශනා කරලා රැස් කරගත්තා වූ සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් දේශනාවේ දායකත්වය දරන පින්වත් පිරිසට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ අලව්ව බුද්ධමුව පහල බුද්ධමුව පදිංචි ජීඒකේ දිස්නා ශ්‍රියංජනී මහත්මිය ප්‍රධාන පෞලේ පින්වන්ත පිරිසයි අද දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ. වසර 6කට පෙර මිය පරලෝ ගිය ජීඒකේ ප්‍රේමරත්න ආදරණීය පියාණන්ට හා වසර 3කට පෙර මිය පරලෝ ගිය එච්.පී. අනුලාවති ආදරණීය මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරමින් ඒ අයට සසර සුවපත් වීම පිණිස මේ පින් අනුමෝදන් වේවායි කියන ප්‍රාර්ථනාවෙන් අද මේ උතුම් සද්ධර්ම දේශනාවේ දායකත්වය දරමින් ඒ පින්වත් පිරිස පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඒ මිය පරලෝගිය ආදරණීය පියාණන්ටත් ආදරණීය මෑණියන්ටත් සසරේ තමන්ගෙන් පින් බලාපොරොත්තු වෙන සියලු මීගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් දෙමෝපියන් ප්‍රධාන තම හැම දිනා නම් මිය පරලෝගිය සියලු මීගේ ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. ඒ අයගේ පරලෝකී ගහමී ජීවිතය සුවපත් වේවා. ඔවුන් ප්‍රාර්ථනා කරන බෝධීකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මියම අවබෝධ වේවායි සාදු කියා අපි ප්‍රාර්ථනා කරමු. එවැගේම සුජීවත්ව සිටින පద్මශීලිහා ප්‍රේමරත්න යන ආදරණීය දෙමව්පියන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂයේ ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනාටමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂය ලැබේවා. කායික මානසික සුවපත් භාවය ලැබේවා. හැම දිනාගියම සීල බලාපොරොත්තු පැතුමන් සිතන පතන ආකාරයට මිටු කරගන්නට
තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියලා අපි මේ වෙලාවේදී සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙබර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින හිරුෂි ආදරණීය දියණියටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ විභාගයෙන් විශිෂ්ට සාමර්ථ ලබා ගන්නට ඒ දරුවාට ප්‍රඥාව පහළ වේවා. ඒයින් ආරම්භ කරන අධ්‍යාපනික ගමන ඉදිරියට කරගෙන තමන් බලාපොරොත්තු වෙන ඉලක්කයන් අභිමතාර්ථයන් ස්වර ප්‍රකාරයෙන්ම සාර්ථකමත් කර ගන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රැස් කරගත් ආවෝ සීල කුසල ධර්මයන්ගේ බලයෙන් දිස්නා ශ්‍රියංජනී මහත්මිය ප්‍රධාන පෞලේ හැම දිනාටමත් මේ උතුම් කුසල ධර්මයන් අනුමෝදන් වේවා. ඒ අයටත් තම තමන්ගේ ජීවිතවල සිදු කරගෙන යනු ලබන සියලු යහපත් කටයුතු සාර ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසකට මෙවන් උතුම් සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරවන්නට දායක වෙමින් අප්‍රමාණ කුසලයක් තමන් ජීවිතේ රැස් කරගත්ත ඒ රැස් කරගත්තු සියලු කුසල් තමන්ගේ සසර සුවපත් වීම පිණිසත් අනුමෝදන් වේවා. අවසන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම පාරමිතාවක් වේවා කියලා අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම රැස් කරගත් ආවෝ සීල කුසල ධර්මයන්ගේ බලයෙන් නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් අපි පින් අනුමෝදන් කරනවා. ලෞතුරා භාග්‍යවතුන් වහන්සේගේ මෙවන් ගහම්බීර ධර්මයක් අඩුවක් පාඩුවක් නැතුව අපට උගන්වන අපගේ ගුරු දේවයාණන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. මා මේ ලෝකෙට බිහි කරපු මාගේ මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. මිය ගිය මාගේ පියාණන්ටත් මේ පින් අනුමෝදන් වේවා. මා පැවිදි කරපු මාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේටත් සම්බුද්ධ ශාසනයේ ශාසනික ගමනකට මට උපකාර කරපු කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ හැම දිනාටමත් මේ සීළු පින් අනුමෝදන් වේවා. සිව්පස දානින් උපස්ථාන කරන සියලුම දායකයින්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා, මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා, අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.